ඔව් අද අවසන්. ඉතින් මම හැබැයි කිව්වා මාධ්‍යයට කතා කරන්න ලැබෙන අවස්ථාව නැති වෙනවා. ඒක තමයි කනගාටු කියන. ඊට අමතරව මේ ෆීල්ඩ් මාෂල් තුමාගේ මෝටාර් ආදී සියල්ලම දැන් එනවා වගේ. ඔව් ගැන කතා කරන්න ඉතින් වෙනම මාධ්‍ය සාකච්ඡාවක් තියන්න ඕන. මට එයාට උත්තර දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මම එයා කිව්වා මම කොහොමද රටේ යුද්ධ කරන්නේ කියලා අහන්න ඕන තමයි. දැන් එයා යුද ඔස්තාර් හැටින්නේ පෙනීසින් ඔස්තාර්. මේ ඔස්තාර්ගේ යුද හමුදා මූලස්ථානය ඇතුළට අර කොටි දේනුව ඇවිල්ලා ඇතුළටම ඇවිල්ලා ඔස්තාර්ට කෙලිනවා. ඒතර ඔස්තාර්ට යුද හමුදා මූලස්ථානය ආරක්ෂා කරන්න බැරි නම් ජනතාව විශ්වාස කරනවද මට යුද්ධ දිනන්න පුළුවන් කියලා? අපි කවදාකවත් මේ යුද්ධ කරපෑ ගරහලා තිබුණේ. නමුත් මේ වගේ කත කතා කියනකොට මේ වගේ උත්තර දෙන්න වෙනවා. ලෝකේ කිසිම හමුදා මූලස්ථානයකට පහර දීලා හමුදාපතිවරයාට ගහලා නැහැ. මේ විකාර යා කටවහගෙන ඉන්න ඕනේ. ඉතින් වැඩේ තියෙන්නේ මේකයි. ඡන්ද 2000ක් අරගෙන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වෙන්න පුළුවන්ද? බෑනේ. එතකොට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වෙන්න බැරි පුද්ගලයා මන්ත්‍රීවරයෙක් කළාම කැබිනට් ඇමතිවරේ කරාම ඒක කරපු පුද්ගලයා කියන්නේ කියන හැමදේම කරන්න ඕනේ. බුද්ධිංශ කරපුවා, පොලිසිය කරපුවා, මුවන් හමුදාව කරපුවා, නාවික හමුදාව කරපුවා. නැත්තම් මේ යුද්ධය අවසන් කරන්නද බෑ. එයාගෙන් කා සමාන විශාල සේවාවක් මේ රටට වුණා. දැන් විදේශ ඇමති මංගල සමරවීර ගරු අමතතුමා පාර්ලිමේන්තුවේ කිව්වා මෙයා හොඳ සැල්වේෂන් ආමියකට කියලා. දැන් නම් මට හිතෙනවා ඒක 100%ක් හරි කියලා. ඒකව ජෝසප් මයිකල් ඇමතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරා අර ලසන්ත මැරුවේ ඒකටත් 100,000ක් ඊටත් එහා ගිහිල්ලා ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළා ලසන්ත මරණය සිදු කළේ සරත් ෆොන්සේකා කියලා. ඒකට 100,000ක් එකග වෙන්න වෙනවා.